आयुभवान कालीन प्रवृत्ति वार्ता करने अंक एक सियत मध्यान पुआत विकाशे समकिन मम अंजना करुणारत्न प्रथम अवधान पुआत सिरस्थल वेत අයහපත් කාල ගුණයෙන් පුද්ගල මරණ 25ක් පීඩන අවපාතය පස්සු රෝවන විට තමිල්නාඩුව දෙසට පීඩාවට පත් වූ පුද්ගලින් සංඛ්‍යාව ලක්ෂ 2 ඉක්මවයි ඊයේ දිනේ තුල නව කොවිඩ් ආසාදිතින් 700කට ආසන්න වෙයි වැඩිවන රෝගීන්ට රෝහල් සූදානම් නමුත් විසඳුම එය නොවන බව විශේෂඥ වෛද්‍ය හේමන්ත කියයි රංශය කොවිඩ් පස්වන රැල්ලක් අභියස පාර්ලිමේන්තුවෙන් පිට පක්ෂ හා කණ්ඩායම් 30ක් යලිත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සමග වන අලින් එන වේලාව දැනගන්න වන අලින්ගේ දුරකථන අංක සොයන ගම්වාසීන් බිම්මලක්සේ පිපුණු කාන්තා ජීවිත පන්දුවර 20 ලෝක කුසලානේ තවත් පෙරලියක් ප්‍රබල එංගලන්තය පරාජය කරමින් නව ශ්‍රීලන්තය අවසන් මහා තරගයට දැන් දේශීය පුවා दिवे नेट बलपा एति आयापात कालगुण तत्वे हेत्वेन मियगिये पुत्कलिन संख्याव विसि पस्तेन कुदक्वा इहल गोस्ति बनवा मेवन विट पावतिन पीडन अवपाते अद पास्वर्व वन विट तमिल्नाडु देसट गमन करन पवाय कालगुण विद्या डिपार्टमेंटवे अध्यक्ष जनरल अतुल करुणानायक महता प्रकाश कले दिवेन बलपा एति अयापात कालगुण तत्व हेत्वेन मियगिय पुत्कलिन संख्याव विसि पह दक्वा इहल गोस् एति पव आपदा कलमनाकरण मध्यस्थाने संधान कला रंदनिकल जलाशय वांदोरटुव आसन्ने माळुवेल्लीमट गिय तरुणेकु अतुरु दानव तिबेनवा එලෙස අතුරුදන්ව ඇත්තේ වයස අවුරුදු 24ක තරුණයෙකු බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ වාන්දුරටු දෙකක්ද මේ වන විට විවෘත කර තිබෙනවා. මේ අතර නායෑමේ අවධානමක් හේතුවෙන් නුවරකොළඹ ප්‍රධාන මාර්ගය තවදුරටත් ගමනාගමනය සඳහා වසා තිබෙන බව පොලිසිය පවසනවා. ඊයේ පස්වරුවේ සිට එම මාර්ගය පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් වසා දැමුණා. आपदा कलमनाकरण एककीय कोडनगिरी पारीक्षण संविधान भूविद्या हा पतल कार्यांशय एतुलु निलधारीन पैमिण अद एम प्रदेशय आश्रितव पवतिन तत्वय निरीक्षण करमिन सिटिनवा एम स्थानयट राज्य अमात्य कनक हेरत महताद पैमिणिया आपदा तत्वय हेतुवेन पीडावट पत्तु पुत्कलिन संख्याव लक्ष देककट अधिकाय विशेष आरक्षित स्थान पुद्गली दुस्तहसरी प्रमाण तवकालिकवी पावतन आरक्षित स्थान हेत्तपहरी प्रमाण पीडावट पत् पौल हट दहसल लक्ष दिखकट वेड़ी प्रमाण अखंड वार्ता पुद्गल मरण विसी पहाक वार्ता विशेष मे मरण हेतु पसकटी सह गिमी कारण संबंधे निवास रसाट वार्ता निवास पेरेदीन पर प्रमाण अखंड वार्ता अर्धानी रसक वार्ता एम हानि संबंधी ग्रामधारी वरुण निवास पूर्ण हानि अर्ध हानि निवास संख्या एनु पूर्ण हानि निवास वलट मूलिक वंद्यास रुपया विसीपन्दासाक लबादीमट कटियुतुकरण पपाय आपदा कलमनाकरण मध्यस्थाने संधान कले ईट अदालव तक्सेरु कटियुतु सत्याक्तुल अवसन किरीमट नियमित बवद आपदा कलमनाकरण मध्यस्थाने वेडितुनटर संधान कला म्यात्र दिवयंट बलपा एति पीडन अवपात तत्वे अद पस्वर्व वनविट तमिल्नाडु विरल तीरेन इंदियावट एतुरु वन बव कालगुण विद्या डिपार्टमेंटवे अध्यक्ष जनरल अतुल करुणानायक महता पवसनवा පසුගිය දිනවල දිවයින්ට බලපාන ලද පීඩන අවපාතය මේ වෙන විට දිවයිනේ පේදුරු තුරුවේ සිට කිලෝමීටර් 250ක් පමණ ඈතින් ගමන් කරමින් පවතිනවා. එතකොට මේක අද දිනේ හවස් ජාමේ වෙනකොට මෙය තමිල්නාඩු වෙරළබඩ තීරයේ දක්වා ගමන් කරන තත්ත්වයක් තමයි පෙන්눔 කරන්නේ. බස්නාහිර, වයඹ, සබරගමු, මධ්‍යම සහ උතුර වගේ පළාත්වල ඕනෑම අවස්ථාවක වැසි තත්ත්වයන් නිර්මාණය වීමේ හැකියාවන් තියෙනවා. හැබැයි දහවල් කාලේ වෙනකොට සූර්යාලෝකය වැටෙන අවස්ථාවක් තියෙනවා. නමුත් වක්‍ර බලපෑමින් ද ඕනෑම
අවස්ථාවක වැසි තත්යන් නිර්මාණය වෙනවා. ඊට අමතරව අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේ දිවයිනේ ඌව අම්පාර මඩකලපු වගේ පළාත්වල සන්ධ්‍යා කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගෙගුණුන් සහිත වැසි තත්යන් නිර්මාණය වීමේ හැකියාවන් තියෙනවා. කෙසේ නමුත් ඍජු බලපෑම තවදුරටත් අපි බලාපොරොත්තු වෙන්නේ මුහුදු තීරවල. හත්සියයකට ආසන්න දෛනික කොවිඩ් රෝගීන් සංඛ්‍යාවක් ඊයේ දිනේ වාර්තා වුණා. වැඩිමන රෝගීන්ට රෝහල් පද්ධතිය සූදානම් බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ. නමුත් විසඳුම වන්නේ සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ. කොවිඩ් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 693 දෙනෙකු ඊයේ තහවුරු වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 547,346 දක්වා ඉහළ ගොස් තිබෙනවා. දෛනිකව රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම අරුමයක් නොවන බව මේ පුත්කලින්ගේ හැසිරීම් වලින් පෙන්눔 කරන බවයි කිව යුත්තේ. ප්‍රදේශ වලින් වෙනදා වාර්තා වුණු ප්‍රමාණයට සාපේක්ෂව වැඩි රෝගී සංඛ්‍යාවක් වාර්තා වීමක් මේ වැඩිවීම වුණත් අපි බරපතල ලෙස සැලකිය යුතු දෙයක් මොකද අපිට යම් වැඩිවීමක් බලාපොරොත්තු වෙන දකින හැම අවස්ථාවකම ඒ අපේ ඒ වැඩිවීමට හේතු සාධක වෙන කාරණාව බොහෝ වෙලාවට තිබුණේ ඊට සති කිහිපයකට පෙර ඒ නිසාම මේ වෙන විට රෝගීන්ගේ වැඩිවීමක් දකිනවා නම් ඒකෙන් අපිට ගන්න පුළුවන් නිගමනය තමයි අපි සති කිහිපයකට පෙර කරන ලද ක්‍රියාවලියන් වල ප්‍රතිඵලයක් හැටියට තමයි මේ වෙනකොට මේ රෝගීන්ගේ වැඩිවීම අපි දකින්නේ. එහෙම රෝගී වැඩිවීම සමග නැවත රෝහල් පද්ධතිය සූදානම් කරන්න සිදු වෙයිද? රෝහල් පද්ධතිය මේ වෙනකොටත් ඒ සඳහා සූදානම්. නමුත් ඒක මම හිතනවා අපේ ප්‍රශ්නෙට විසඳුමක් නොවේ. අපිට රෝගීන් අතර අපි දන්නවා දුර්වල පුද්ගලයෙකුට මේ රෝගය වැළඳුනොත් අපි මොනවා කරත් සමහර විට බරපතල අවසානයකින් තමයි කෙලවර වන්නේ. ඒ නිසාමයි අපි කියන්නේ අපිට පුළුවන් තරම් උත්සාහ කරන්න ඕන මේ රෝගයෙන් වැළඳීමෙන් වැළකී සිටීම. නොකඩවා සෞඛ්‍ය පුරුදු ක්‍රියාත්මක කිරීම වැදගත් වෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රි චාල්ස් නිර්මලනාදන් මහතාට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. මන්ත්‍රීවරයා පසුගිය සඳුදා දිනේදී අවසන් වරට පාර්ලිමේන්තුව වෙත පැමිණ ඇතිමුත් විනාඩි 10ක් පමණ රැඳී සිට ඇති බවයි පාර්ලිමේන්තුවේ වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සියතට ප්‍රකාශ කළේ. ඒ අනුව මේ වන විටත් අවශ්‍ය කටයුතු සිදු කර අවසන් බවද ඒ මහතා සඳහන් කළා. කොවිඩ් වෛරසය ආසාදනය වී සිදු වූ තවත් මරණ 16ක් ඊයේ වාර්තා වුණා. මියගිය පුත්කලින් අතරට කාන්තාවන් 8ක් හා පිරිමි පුත්කලින් 8ක්ද ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,908 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ප්‍රංශයේ තුල පස්වන කොවිඩ් රැල්ලක් ආරම්භ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මහා බ්‍රිතාන්‍යයේ සුරතල් සුනකයෙකු තුල තිබී කොරෝනා වෛරසය හඳුනාගෙන තිබෙනවා. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. ප්‍රංශය කොවිඩ් වෛරස ව්‍යාප්තියේ පස්වන රැල්ල අභියසට ළඟා වී ඇතැයි එරට සෞඛ්‍ය ඇමති ඔලිවියල් බේරන් මහතා පවසනවා. අසල්වැසි රටවල් කිහිපයක්ද කොවිඩ් වෛරස ව්‍යාප්තියේ පස්වන රැල්ල අභියස සිටින බවයි ඔහු පෙන්වා දෙන්නේ. වෛරස ව්‍යාප්තිය දිනෙන් දින වේගෙන් ඉහළ යන බවයි සෞඛ්‍ය ඇමතිවරයා මාධ්‍ය හමුවේදී පවසා සිටියේ. ගෙවුණු පැය 24 තුළ ප්‍රංශයෙන් නව රෝගීන් 11,883 දෙනෙකු වාර්තා වී තිබෙනවා. බ්‍රිතාන්‍යයේ සුරතල් සුනකයෙකුගෙන් කොරෝනා වෛරසය හඳුනා ගැනීමට හැකි වූ බවයි එරට සත්ව හා සෞඛ්‍ය ඒජන්සිය පවසන්නේ. මේ සුනකයාට වෛරසය බෝ වී ඇත්තේ සුනකයාගේ ස්වාමියාගෙන් බවයි හෙළිදරව් වී ඇත්තේ. සුනකයා මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටිනවා. සුනකයින් ආසාදනය වන්නේ ඉතා අඩුවෙන් බව පවසන බලධාරීන් සුනකයාගෙන් මිනිසාට වෛරසය බෝවන බවට කිසිදු සාක්ෂියක් නැතැයි ප්‍රකාශ කළා. සතුන් සුරතල් කිරීමට පෙර පවා සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙසටයි බලධාරීන් ඉල්ලා සිටින්නේ. එක්සත් ජනතා නිදහස් සන්ධානය ශක්තිමත් කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් අද ආරම්භ කෙරුණා. ඒ මරදාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී. මරදාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථාන ශාලාවේ මේ අවස්ථාවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා. ඒ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනුයි. ඊට මහින්ද අමරවීර මහතා සහ නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරුන් එක්ව සිටිනවා. පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ නැති දේශපාලන පක්ෂ හා විවිධ කණ්ඩායම් 30ක් මීට එක්ව සිටිනවා. පොදු සන්ධානයක් යටතේ එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග සන්ධානගතව කටයුතු කිරීම මෙම සාකච්ඡාවේ අරමුණයි.
පාර්ලිමේන්තුව අද පෙරවරු 10ට රැස් වුණා. මේ එහිදී පළ වූ අදහස්. ඇමිලිපිටිය නගර මැදයේ තියෙන විදුලි බල මණ්ඩලය සහිත ඉඩම උත්සාහයක නිරත වෙනවා ව්‍යාපාරිකව අරගන්න. මේ චන්සේන ඇමතුමා ලෙවුන් ටිකක් දීලා එවලා තියෙනවා සූර්යකන්දේ සීතල ගන්න කියලා. මේ කොළඹ ව්‍යාපාරිකයොන්ට හමුදාවේ හිටපු බ්‍රිගේඩියර් වරුන්ට 34 දෙනෙකුට ලයිස්තුවක් දීලා හිමිකම් දීලා තිනු අක්කර 4 8 10 නෝනලගේ නමින් එම. ඇමලියේ ප්‍රශ්නයක් අහලා එපාර ගියා එල්.ආර්.සී. එකේ ඉඳන් වැඩ. මේක අපි වෙළඳ සංකීර්ණයක් ඉදිකරන්න බලාපොරොත්තු වෙනවා. දැනට සැලසුම් බඳලා තිනවා UDA එකත් එක්ක එකහුවෙලා. කාට හරි ඉල්ලුම් කරන්න පුළුවන් කාමර ගන්නකොට අතිරිත්‍යය තියෙන ඉඩම් තමයි ඇලේට ගිහිල්ලා මුඩු ඉඩම් බවට පත් වෙනවා අපි අක්කර පහ පහ ලබා දෙනවා ව්‍යවසාය කියන්නේ ඒක හමුදාවේද කොහෙද කියලා එකේ ප්‍රශ්නයක් ශ්‍රාමික මෙන්න මංගාව තියෙනවා නම් 34 මම නම් 34 කිව්වොත් රෙදි ගැලවෙනවා ඔබතුමාලගේ රෙදි ගැලවෙනවා නැද්ද කියලා බලන්න ලයිස්තුව වන්නකෝ මට පස්සර උසාවියේ නඩුවක් තියෙනවා ළමා අපචාර නඩුවක් අවුරුදු 60යි ඒ ළමා අපචාරයට සිද්ධිය සම්බන්ධ කෙනාට ඒ වෙලාවේ ළමයාට අවුරුදු 15යි දැන් ඒ මාමට අවුරුදු 75යි ළමයාට අවුරුදු 30යි මාමා තව ටික දවසකින් මැරුණම මලකෙදරදී හොඳ ගුණ කතනයක් ගායනා කළා මමගේ මරණේ වලේ දායි. තාමත් මේ නඩුව විසඳිලා නැහැ. අද නඩු ගොඩ ගහලා තියෙන ගොඩක් නීතිපති උපදෙස් නිසා. අර මුහුදේ නැව ගියාට පාරවල් හිටින් නැහැ කිව්වට ඇමතුමා නැව ගිලුණාට පස්සේ තමයි ප්‍රශ්නේ ඇති උනේ. දිනෙන් දින නඩු ඇහිීම සඳහා අපි නීතිය වෙනස් කරනවා. අලුතින් උසාවි කීපයක් ඇති කරලා තියෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාත්මකව වෙනසක් සිදු කරලා තියෙනවා. අපිට යුතුයකමක් තියෙනවා මේ ප්‍රශ්නේ විසඳන්න. ඒ සඳහා අපි කැප වෙලා කටයුතු කරනවා. එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරු හේතුවෙන් ජනතාවට සහ පරිසර පද්ධති දාලෝ පැනන ගියති ගැටලුකාරී තත්ත්වයන්ට මෙතෙක් විසඳුම් නොලැබීම පිළිබඳ මෙම සභාවේ අවධානය යොමු කරනු කැමැත්තෙමි. මෙම නෞකා අනතුරට අදාළ රක්ෂණ මුදල් ලබා ගැනීමේදී වන්දි නඩුවකින් තොරව රක්ෂණ සමාග සමග එකඟතාවයකින් කටයුතු කිරීමට ආණ්ඩු සූදානම් වන්නේද? ඒ වන විට වන්දි වශයෙන් తాවකාලිකව ලැබී ඇති මුදල කොපමණද? එයින් කොපමණ කොටසක් දීවර ජනතාවට වන්දි වශයෙන් ලබා දී තිබේද? පීඩාවට පස් සියලු දීවර පවුල්වලට එම වන්දි මුදල් ලැබුණු බව සාහතික වන්නේද? වන්දි නොලැබීම නිසා සාදරයට පත් වූ දීවර ජනතාවට සහන සලසා දෙන්නේද? මේ සඳහා පාර්ලිමේන්තු තේරීම් කාර්යක්ෂමතාව පිහිටවීම සඳහා ඉදිරිපත් කරන යෝජනාවකට ආණ්ඩුව පැත්තෙන් එකඟතාව පළ කරන්නේ මෙම අබලි සුන්බුන් නෞකාව ඉවත් කිරීමේ කටයුතු අධියර දෙකකින් සිදු කිරීමට අදාළ නැව් රක්ෂණය කර ඇති රක්ෂණ සමාගම් විසින් තීරණය කළා තියෙනවා. ඒ අනුව එම රක්ෂණ ආයතනය ජාත්‍යන්තර වශයෙන් ටෙන්ඩරයක් ඇඳවලා අවශ්‍ය කටයුතු සූදානම් කළා තියෙනවා. ඇති වූ පරිසර හානිය තක්සේරු කිරීම සම්බන්ධ අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතිනවා. ඒ වන විට අපිට රුපියල් මිලියන 720ක් පළවෙනි අතුරු වන්දිය ලැබිලා තියෙනවා. ඉවර ජනතාව වෙනුවෙන් රුපියල් මිලියන 328ක් ගම්පහ කොළඹ කළුතර දිස්ත්‍රික්කවල ලබා දීලා තිනවා සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු නොවැම්බර් මාසයේ ආරම්භ කිරීමට නියමිත අතර ඒ සඳහා අවම වශයෙන් මාස 4ක කාලයක් පමණ අපි අස්සමෙන්තු කර ගන්නවා මොකද මූදේ රළු භාවයත් එක ඉදිරියට අවසන් වන්දි ගණනය කර අපි ඉන් අනතුරුව ඉදිරි කටයුතු ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා මේවා අපි සාකච්ඡා කරලා මුදල් ලබා ගැනීමට උත්සාහ කරනවා නමුත් ඒකෙන් අදහස් කරන්නේ නැහැ උන් ලබා දෙන මුදලක් අපි ගන්න බලාපොරොත්තු වෙන ඉන්නවයි කියන්නේ පරිසර හානිය ගණනය කිරීම ඉතාමත්ම සංකීර්ණ දෙයක් අලි මිනිස් ගැටුමේදී සමහර නිලධාරීන් හරිම උදාසීනයි. අලින් ගම්වදිනේක නතර කරන්න උත්තර හොයනවාට වඩා අලි ගම්වදිනේකට දුරකථන ඇමතුම් දෙන්න කියලා කියන නිලධාරිනුත් ඉන්නවා. වනාලි කරදරෙන් දුක් විඳින ජනතාව පවසන්නේ තමන්ට දැන් වනාලින්ගේ දුරකථන අංක ඉල්ල ගන්න සිද්ධ වෙලා ඇති බවයි. අලි මිනිස් ගැටුමට පේනතෙක් මානයක විසඳුමක් නැති බවයි පීඩාවටපත් ප්‍රදේශවල ජනතාව පවසන්නේ. හොරවපතාන වනාලි උවදුරෙන් බරපතල ලෙස පීඩාවටපත් ප්‍රදේශයක්. ගෙවුණු වසර තුළ පමණක් මේ ප්‍රදේශයේ මිනිස් ජීවිත 10ක් පමණ වනාලි පහර දීමෙන් අහිමි වුණා. විශේෂයෙන් හොරවපතානේ 124 තුලානේ ගම්මහේගේ වැව ජනයාට ජීවිත පමණක් නොව සිය දේපලත් විශාල ලෙස අහිමිව තිබෙනවා. ඊයේත් වනාලි පහර දීමක් නිසා එක් පුද්ගලයෙකු බරපතල ලෙස තුවාල ලැබූ බවයි වාර්තා වන්නේ. හොරවපතාන ප්‍රදේශයේ ඉදිකර ඇති වනාලි සුරකුම් මධ්‍යස්ථානය තම ජීවිතවලට බරපතල තර්ජනයක් වී ඇති බව මේ ජනතාව පවසනවා. අලි ගම්වැදීම වළක්වන්න විදුලි වැටක් ඉදිකරනවා තියා අලි වෙඩිවත් ලැබෙන්නේ නැති බවයි මේ ජනතාවගේ චෝදනාව. දහදොක් විඳින ලබා ගන්න අස්වැන්නවත් රැක ගන්න මේ ජනතාවට අද බැරි වෙනවා. වඩින්න බෑ මට ජීවත් වෙන්න තමයි මගේ දරුවෝ ඔක්කොම මැදන මට දරුවෝ තුන තියෙනවා නුවත් මරන්න ගියා තියෙනවා තුන නම් මරන්න ආවක් පස්සේ ඇරවලා පියවරක් ගන්න අපිට මේක නැත්තම් ජීවත් වෙන්න බෑ මේ ගම් වල පාරක් තුනක් හදලා නැහැ මම කොහෙන්ද අලින් ගනල් මේක දාලා ඇයි අපි මෙච්චර දුක් විඳින්නේ පුළුවන් කරලා කොයිද කුණ කරන්නේ
ජීවිතයේ ගැට ගහගන්න විවිධ ව්‍යාපාරවල කාන්තාවන්ටද නිරත වීමට සිදුව තිබෙනවා. විශේෂයෙන් රටක සංවර්ධනය සඳහා කාන්තාවගේ ශ්‍රම දායකත්වය අතිශය වැදගත්. පොළොන්නරුව මොරගහකන්ද බකමූණ මහවැලි කලාපේ ඉතා සාර්ථකව බිම්මල් වගාවේ බොහෝ කාන්තාවන් නිරතව සිටින බව අප වාර්තාකරු සඳහන් කරනවා. රටේ ආර්ථික සංවර්ධනයට කාන්තාවගේ ශ්‍රම දායකත්වය අද අත්‍යවශ්‍ය බව අවිවාදාත්මකයි. සෑම රජයක්ම කාන්තාවගේ ගෘහ ආර්ථිකය ඉහළ නැංවීම සඳහා විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කර තිබෙනවා. බකමූණ මහවැලි කලාපයේ කාන්තාවන්ට ස්වයං රැකියා ආධාර ලබා දී තිබෙනවා. ඒ ආධාරවලින් ඉතා සාර්ථකව බිම්මල් වගාව ආරම්භ කිරීමට සමහර කාන්තාවන් සමත් වූ බවයි වාර්තා වන්නේ. කාන්තාවන් සිය දෙනෙකුට රුපියල් 50,000 බැගින් ලබා දීමටයි ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පියවර ගෙන ඇත්තේ. අද බොහෝ කාන්තාවන් බිම්මල් වගාවෙන් සාර්ථක ප්‍රතිඵල නෙලා ගනිමින් සිටිනවා. දැන් අවුරුදු දෙකක් විතර යන පටන්ගෙන මගේ ගේ ඇතුලේ තමයි මේක පටන් ගත්තේ. දැන් තර මහවැලි අධිකාරියෙන් ලබා දුන්න ගේ දෙක දැන් ඒකෙන් ප්‍රතිපත්තිය තමයි ගන්න ලෑස්ති වෙන්නේ. 25ක් 30ක් ගන්න කාලේ දවස් මාසවලුත් තියෙනවා. සමහර මාසවලට 10,000 15,000 වටින මාසෙත් තියෙනවා. මම මේ කතරේක එකක් විදිහට තමයි කරන්නේ. නැත්නම් කියන්නේ වෙනද ඵලක් තියෙනවා. අවස්ථාවත් අරගෙන මහවැලි අධිකාරියෙන් හරි ඔහෙන් අරගෙන පටන් ගන්න කියන තමයි කියන්නේ. දැන් ක්‍රීඩා පුවත්. ආරම්භයේ සිට මේ දක්වා මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලිය තුළ පෙරළි රසක් සිදුවමින් පවතිනවා. බොහෝ දිනක් බලාපොරොත්තු දල්වා සිටි එංගලන්තයට මෙවර තරගාවලියේ සිය ගමන ඊයේ දිනේ නිම කිරීමට සිදු වුණා. ඒ පළමු අවසන් පූර්ව තරගයේදී පෙරළිකාර නවසීලන්තයේ විසින් එංගලන්තයේ කඩුලු පහකින් පරාජයට පත් කිරීමත් සමගයි. ලෝක කුසලාන තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය අද පාකිස්තානය සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිතයි. We will have a bowl. They were unchanged. England made one change. It's worked. They topped their group. එංගලන්තය සහ නවසීලන්තය අතර ඊයේ පැවති පළමු අවසන් පූර්ව තරගයේ කාසියවාසිය දිනාගත් නවසීලන්තය ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව එංගලන්තයට හිමි කර දුන්නා. එංගලන්තයේ සිය පන්දු අරු 20 තුල කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 166ක් ලබා ගැනීමට සමත් වුණා. එය පන්දු අරු 20 තරගයකදී ඉතා සටන්කාමී ලකුණු සංඛ්‍යාවක්. මොයින් අලි පන්දු 37කදී වේගවත් ලකුණු 51ක් නොදෙවි ලබා ගනිද්දී ඩේවිඩ් මාලන් ලකුණු 41ක් සහ ජොස් බට්ලර් ලකුණු 29ක් එංගලන්තයට එක් කර දුන්නා. ඉම් සෞති ඉස්සෝදි මිල්කි සහ ජෙම්ස් නීසම් එක් කඩුල්ල බැගින් විදහෙලීමට සමත් වුණා. ඉනරතුරුම ලකුණු 167ක ජයග්‍රහ ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 4ක් ලෙස මුළු ලකුණු සංඛ්‍යාව සටහන් වෙද්දී දෙවිගිය අතර දෙවන කඩුල්ල ලකුණු 13ේදී බිඳ වැටීමත් සමග ජයග්‍රහණයේ වැඩි වාසි එංගලන්ත කණ්ඩායම වෙත ඇදී ගියා. එහෙත් සටන්කාමී හුදකලා ඉනිමක් වියත් කළ ඩැරල් මිචෙල් ජයග්‍රහණයේ දොරගුළු විවර කළා. මිචෙල්ට ශක්තියක් වෙමින් ඩෙවොන් කන්වේ ලකුණු 46ක් කණ්ඩායමට එක් කර දීමට සමත් වුණා. තරගයේ අවසන් පන්දු අර පහ ඉතාම තීරණාත්මක වූයේ දළ වශයෙන් පන්දු අරයකට ලකුණු 12ක වේගයක් රඳවා ගැනීමට නවසීලන්තයට අවශ්‍ය වීමත් සමගයි. එහිදී පිලිප්ස්ගේ දැවී යාමත් සමග පිටියට පිවිසි තුන්ිරියව ක්‍රීඩක ජේම්ස් නීසම්
ඉතා වේගවත් ප්‍රහාරයක් දියත් කළා. දර්ශනීය 6 පහර 3ක් සහ 1 4 පහරක් සමගින් පන්දු 11 කදී ලකුණු 27ක් ලබා ගනිමින් නව ශ්‍රීලන්තේ ජයග්‍රහණයේ ආසන්නයට ගෙනීමට සමත් වුණා. කෙසේ වෙතත් අනෙක් පස සිය කඩුල රැක ගනිමින් මිචෙල් කන්දු 47 කදී ලකුණු 72ක් නොදවි ලබා ගනිමින් එංගලන්තයට 19 වන පන්දු ආරයේදී ජයග්‍රහණය හිමි කර දීමට සමත් වුණා. ඒ අනුව කඩුලු 5ක සටන්කාමී ජයග්‍රහණයක් නව ශ්‍රීලන්තේ ලබා ගනිද්දී මෙවර 20-20 අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ඔවුන් සමත් වුණා. අද දින පන්දුවර 20 ලෝක උසලානේ දෙවන අවසන් පූර්ව තරගය පැවැත්වීමට නියමිතයි. ඒ ප්‍රබල පාකිස්තානය සහ ඕස්ට්‍රේලියාව අතරයි. පාකිස්තානයේ තරඟ පහකට පළමු වටේ සහභාගී වී එම තරඟ පහම ජයගෙන සිටින අතර ඕස්ට්‍රේලියාවද තරඟ පහකට සහභාගී වී තරඟ හතරක් ජයගෙන සිටිනවා. අද තරඟයේද සියලු තොරතුරු සවස 6:30 සිට සජීවීව සියත ටීවී ඔස්සේ ඔබ වෙත ගෙනීමට අප සූදානම්. එම පුවතත් සමගින් අපගේ මධ්‍යහන පුවත් විකාශයේ මින් නිමාවට පත්වනවා. තවත් උණුසුම් තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. යලිත් හමුමු අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.